අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි හදන්නේ ඔරිගමි කලාවේ නැතුවම බැරි ඒ කියන්නේ ඔරිගමි ඉගෙන ගන්න ඕනෙම කෙනෙක් අනිවාර්යෙන් හදන සාම්ප්‍රදායික ඔරිගමි කලාවේ ගොඩාක් ප්‍රසිද්ධ මෙන්න මේ කුරුල්ලා මේ කුරුල්ලට කියන්නේ සුරු කියලා මේ කුරුල්ල හරිම විශේෂයි ඒ කියන්නේ ඔරිගමි කලාවේ අයිකන් එක විදිහට ඒ කියන්නේ ප්‍රධාන ඔරිගමි නියෝජිතනය කරන සංකේතයක් විදිහට මේ ඔරිගමි සුරු යොදා ගන්නවා ගොඩක් වෙලාවට ජපානයේත් හරිම ප්‍රසිද්ධයි ගොඩාක් වාසනාවන්ත ඒ කියන්නේ අපට වාසනාව සෞභාග්‍ය ගෙන දෙන කුරුල්ලෙක් තමයි කියලා ජපාන් ජාතිකය විශ්වාස කරනවා. එතකොට ඒ හින්දා මෙයාව නිතරම ඒ කියන්නේ සමහර වෙලාවට ඇඳුම් වලට ගොඩාක් නිර්මාණ වලට සමහර වෙලාවට ජපානයේ රජයේ නියෝජනය කරන විවිධ ලාංඡන විදිහටත් මෙයාව යොදා ගන්නවා. ඔරිගමි වලත් ඔරිගමි කලාවෙත් ලාංඡනයේ විදිහට ගොඩක් අවස්ථා වලදී මේ සුරු කුරුල්ල යොදා ගන්නවා. ජපානයේ ප්‍රාථමික පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සියලුම ජපාන් ජාතික දරුවන්ට මේ සුරු කුරුල්ල උගන්වනවා මේකේ හදාගන්න විදිය. ඒ කියන්නේ ජපාන් ජාතිකයෝ අනිත් ඔරිගමි දන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි මේ සුරු කුරුල්ල හදන හැටි නම් ඕනෙම ජපාන් ජාතිකයෙක් දන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔරිගමි ඉගෙන ගන්න අපේ යාළුවෝ ඒ කියන්නේ DPKIDS එක එකතු වෙලා දැන් ගොඩක් ඔරිගමි නිර්මාණ කරපු අපේ දුවල පුතාලට මේ සුරු හදන හැටි කියලා දුන්න නැත්නම් ලොකු අඩුවක් කියලා මම හිතුවා. ඉතින් අද නිර්මාණෙත් පොඩ්ඩක් බලා ගන්න මම දන්නවා දන්න අයත් ඉන්නවා. කමන්නේ අපි එකතු වෙලා හදමු. පොඩි පියවර කීපයක් අමහාසු වේවතියේ නැවත නැවත බලලා කොහොම හරි මේ සුරු කුරුල්ලව හදාගමු. හරි එහෙනම් පටන් ගනිමු. අද මම මේ සුරු කුරුල්ලව හදන්න තෝරගත්ත මේ ඔරිගමි කොලේ ඒ කියන්නේ මේක සාම්ප්‍රදායික ජපන් මේ කඩදාසි ඒ කියන්නේ වශි පේපර් එකක් වශි කඩදාසියක් මේක ඒ ඔරිගමි මේ කොලේ තියෙන්නේ මේ සුරු කියන කුරුල්ලගේ මෝස්තරයක් අපි දැන් හදමු. මේක අපි මෙහෙම දෙකට නමනමු. දිගෑරලා අනිත් පැත්තටත් ඒ කියන්නේ ලොකු කොටුවෙන් ඍජු කෝණාශ්‍රයක් වෙන විදිහට මෙන්න මෙහෙම නමනවා. ඊට පස්සේ මේක දිගෑරලා අනිත් පැත්තට ත්‍රිකෝණයක් වෙන විදිහට මෙහෙම නමනවා. අනිත් පැත්තත් දිග ඇරලා ත්‍රිකෝණයක් කියන විදිහට ඊට පස්සේ මෙහෙම දිග ඇරියම දැන් දුවල පුතාලා දන්නවා අපිත් එක්ක දිගටම එකතු වුණ දරුවෝ මෙතන අපි මේ දෙකෙන් අල්ලලා මෙහෙම එකතු කරාම අර ලොකු කොලෙන් අපිට පොඩි සමචතුරස්‍ර හතරක් හදා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම තියාගමු. දැන් මෙතන අපි හැමදාම කියනවා වගේ ඇරෙන්නේ නැති කොටසක් තියෙනවා ඇරෙන කොටසක් තියෙනවා. අපි මේ ඇරෙන කොටස අපේ පැත්තට තියාගෙන අනිත් කොටස උඩ පැත්තට තියා ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස මේ ධාරේ මේ මැද කොටසට නමා ගන්නවා. අපිට පේන්නේ නැත්තම් මේ ධාරේ මෙන්න මෙහෙම මේක පොඩ්ඩක් මෙහෙම කරලා ප්‍රමාණය බලලා මෙහෙම නමා ගත්තා නම් හරි. පස්සේ අනිත් පැත්තත් මෙන්න මෙහෙම නමනවා. ඉතාරත් අපිට මෙන්න මෙහෙම තද කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මෙහෙම ත්‍රිකෝණයක් එන කොටස මේ අයිනටම මෙන්න මෙහෙම නැමුම් පාරක් එතන දා ගන්නවා. ඊට පස්සේ අපි මේක හෙමිහිට දිගාරිනවා. හෙමිහිට දිගාරිනකොට අපි මෙන්න මෙතනින් අත තියාගෙන මෙහෙම දිගාරිනකොට මේ මෙතන කෙරවල වල් දෙක අපි මෙන්න මෙහෙම ලං කරනවා. හිමිහිට ලං කරගෙන යනකොට මේ නැමුම් මෙතන තියෙන නැමුම් පාරවල් දෙකේ ඇතුල් පැතර නමනකොට මේක මෙන්න මෙහෙම අත්තටු දෙකක් වගේ දිග ඇරෙනවා.
ඒ විදිහටම අනිත් පැත්තත් නමනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම මැදට මෙහෙම නමලා අනිත් පැත්තත් මෙහෙම නමනවා. පස්සේ අපිට කලින් මෙතන නැමුම් පාර තියෙන හින්දා ලේසි මෙන්න මෙහෙම මෙතන මේ නැමුම් පාර මෙතන තියෙනවා ඒක දිගේ මෙහෙම ඇතුළට නමනවා එන්න අනිත් පිහාටුවත් හැදෙනවා හරි පොඩ්ඩක් මෙන්න මේ විදිහට හදාගන්න දැන් මේ කුරුල්ලගේ මේ අත්අටු දෙක තමයි මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. ඇඟ කොටස තමයි අපි මේ කොටස් දෙකෙන් මේ පිටිපස්සේ පෙදේ කොටසයි මේ හොට තියෙන කොටසයි තමයි මේ දෙකෙන් හදාගන්න යන්නේ. දැන් මෙහෙම හැදුවම මේ මෙතන මැදත් පොඩි කන්දක් වගේ කොටසක් තියෙනවා. ඒක වෙනස් කරන්න නැතුව ඒ විදිහටම උඩට තියාගන්න ඕනේ. එහෙම තියාගෙනම යට කොටස විතරක් මෙන්න මේක අපි දෙකට නමන්න ඕනේ. මෙන්න මෙහෙමයි දෙකට නමන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ධාරේ මේ ධාරේ ළඟට නමනවා. මෙතන ධාරෙත් මේ ධාරේ ළඟට නමනවා. පොඩ්ඩක් මේක තද කරගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් මෙන්න මෙහෙම මැද ධාරේ ළඟට නමනවා. මේ පැත්තෙත් මෙහෙම මැද ධාරේ ළඟට නමනවා. පොඩ්ඩක් තද කරගන්න. දැන් අපි බලමු මේ ඇඟ කොටසින් මෙහෙම උඩට අරගෙන ඉතුරු ටික හදාන්නේ කොහොමද කියලා. අපි මෙන්න මෙතන මේ පැත්ත පොඩ්ඩක් මෙහෙම දිග අර ගන්න ඕනේ. දිග අරගෙන මේ දැන් මෙතන මේ කකුල් දෙකක් වගේ තියෙනවානේ මේ එක කොටසක් හොටේ එන කොටස අනිත් කොටස මේ පෙඳේ එන කොටස. එතකොට මේ මෙතන මේ අයිනෙන්ම මේක දෙකට මෙහෙම දිග ඇරලා මෙහෙම පොඩ්ඩක් දිග ඇරලා මේක මෙහෙම උඩට නමන්න ඕනේ. උඩට නමලා මේ දෙක තද කරන්න ඕනේ. අනිත් පැත්තත් එහෙමයි මෙහෙම පොඩ්ඩක් මෙහෙම අල්ලගෙන දිග අරිනවා. දිග ඇරලා මේ කෙළවරින්ම උඩට නමනවා. නමලා මේ දෙක මෙහෙම කරනවා. දැන් තාම මේ දෙක තද කරන්න එපා. දැන් මේ බලන්න මේ කුරුල්ලගේ මේ බෙල්ල කොටස එළියට ඇවිල්ලා තියෙනවානේ. ඉතින් මේක අපි මෙන්න මෙහෙම දෙකට නමලා මේක මෙහෙම එළියට පොඩ්ඩක් මෙන්න මේක මේ විදිහට එළියට පොඩ්ඩක් ඇදලා ගන්න ඕනේ. මේ ධාරි ළඟට එන්න. මේකත් එහෙමයි. මෙන්න මෙහෙම නමලා මේක එළියට පොඩ්ඩක් ගන්න ඕනේ. මේක දෙකට. මෙන්න මේ ගන්නට. බෙල්ලත් මෙන්න මේ ගන්න. ඊට පස්සේ බෙල්ල කොටස හදාගන්න මෙහෙම දෙකට නමනවා. දිගෑරියා මෙන්න මෙහෙම ඇතුළට නමනවා. මෙන්න අපේ සුරුව හදාගෙන ඉවරයි. අපි ඊට පස්සේ මේ පිහාට දෙකෙන් අල්ලා මෙහෙම චුට්ටක් ඇද්දම යාගේ ඇඟ කොටසක් මේ වගේ හැදෙනවා. අපි දැන් අපි හදලා ඉවරයි. මේ සුරු කුරුල්ල ගොඩක් වාසනාව ගේන කුරුල්ලෙක් කියලානේ ජපාන් ජාතිකයෝ හිතන්නේ. ඉතින් කවුරු හරි ලෙඩ වුණාම මේ වගේ කුරුල්ල 1000ක් හදනවා. අපි හිතමු අපේ යාළුවෙක් ලොකු අසනීපයක් හැදිලා ඉන්නවා කියලා. ඉතින් යාගේ යාළුවෝ එකතු වෙලා මේ වගේ සුරු කුරුල්ල 1000ක් හදනවා මගේ යාළුවාට ඉක්මනට සනීප වෙන්න කියලා 1000 සැරයක් හිත හිත ඒගොල්ලෝ මේ කුරුල්ල හදානේ. ඊට පස්සේ කුරුල්ල 1000ම ගිහිල්ලා යාළුවට තෑගි දෙනවා. ඉතින් එයාට ගොඩක් සතුටු වෙලා ඉක්මනට සනීප වෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා. ඉතින් මගේ දුවල පුතාලත් මේ සුරු කුරුල්ලව අනිවාර්යෙන් හදලා බලන්න එක එක නිර්මාණවලටත් යොදාගන්න පුළුවන් වෙයි. මේ බලන්න ලස්සන. ඉතින් යාළුවන්ට දැනගන්න අපේ YouTube channel එක ෂෙයා කරන්න, subscribe කරන්න, ඔයගොල්ලන්ගේ අදහස් අපට අනිවාර්යෙන් කියලා එවන්න, comment කරන්න, like එකක් දෙන්න. ඔයාලා මේ නිර්මාණවලට ආස නම් ගොඩක් යාළුවන්ට කියන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි තව ලස්සන නිර්මාණ කරමු. ආයුබෝවන්.